මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කර ගැනීමට ඔයාට පහසුවෙන්ම සපයාගත හැකි ආහාර වර්ග කිහිපයක් ගැනයි. ඔයාට එදිනෙදා ජීවිතයේදී නිතර නිතර මහන්සි දැනෙනවද? උණ ගැනෙනවද? ඇස් වේලිලා වගේද? සම ඉරිතැලිලා වේලිලා වගේද? ඔයාගේ සන්ධිවල වේදනාවක් ඇති වෙනවද? බොහෝ දුරට මේ තත්ත්වයන් වලට හේතුව වන්නේ ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාවයක් විය හැකියි. ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල නම් නිතර නිතර නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. ඒ වගේම විටින් විට ඇතිවන භයානක වසංගත තත්වයන්ටත් ඔයාව ගොදුරු වෙන්න පුළුවන්. මේ නිසා ඔබට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීම මගින් නිරෝගීමත් හා සතුටුදායක ජීවිතයක් ගත කරන්නට අවස්ථාව ලැබෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය මුළු ශරීරය පුරා විහිදිලා තියෙනවා. මේට හේතුව ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුදු රුධිරාණු, සෛල හා පටක වලින් සෑදී තිබීමයි. ඒ අනුව ශරීරයේ බොහෝ ඉන්ද්‍රයන් හා සෛල පටක සමග සම්බන්ධ වී ඇති අතර අපගේ ශරීරයට පිටතින් පැමිණෙන නොයෙකුත් වෛරස බැක්ටීරියා වැනි පරපෝෂිතයින් පිළිබඳව නිරන්තර අවධානයෙන් තමයි පසු වෙන්නේ. නමුත් මත්ද්‍රව්‍ය පානය, දුම්පානය, නිවැරදි ආහාර රටා අනුගමනය නොකිරීම, ප්‍රමාණවත් තරම් නිින්ද නොමැතිකම, මානසික ආතතිය, ඔබගේ ශරීරයේ ක්‍රියාශීලී නොවීම, එහෙමත් නැත්නම් ව්‍යායාම නොකිරීම, නොයෙකුත් ඖෂධ භාවිතය, HIV වැනි රෝගවලට ගොදුරු වීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසා බාහිරින් පැමිණෙන රෝගකාරකයන් නිවැරදිව හා වෙන්කර හඳුනා ගැනීමට හැකි වෙනවා. මෙමගින් මේ රෝගකාරකයන්ට විරුද්ධව ක්‍රියා කළ හැකි ප්‍රතිදේහ නිෂ්පාදනය කරමින් රෝගකාරක විනාශ කිරීමටත් එවැනි රෝගකාරක නැවත නැවත ශරීරයට පැමිණිය හොත් ඒවාට විරුද්ධව ප්‍රතිචාර දැක්විය හැකි ප්‍රතිදේහ නිෂ්පාදනය කර තැන්පත් කිරීමත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සිදු කෙරෙනවා. ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල නම් එය ඔබගේ මස්ත ශරීරයටම බාධා එල්ල කරනවා. දැන් අපි බලමු ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීම සඳහා නිමසේදී පහසුවෙන්ම ලබාගත හැකි ආහාර වර්ග මොනවාද කියලා. අංක 1. පැංගිරි කුලයේ පළතුරු. දෙහි, දොඩං, ලෙමන්, නාරංග වැනි පැංගිරි කුලයේ පළතුරු වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයකින් යුතු විටමින් C බහුලව අඩංගු වෙනවා. මේ මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සුදු රුධිරාණු නිෂ්පාදනයට දායක වෙනවා. තවද ඔබගේ ආහාර ජීර්ණය ක්‍රමානුකූල කිරීම, කොලෙස්ටරෝල් පාලනය, වකුගඩු ආසාදන අවම කිරීම, සමහර පිළිකා සෛල විනාශ කිරීම, රුධිර පීඩනය පාලනය කිරීම හා අපගේ සමපැහැපත් කිරීමටත් දායක වෙනවා. 2. මුං ඇට. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයන්ගෙන් සමන්විත මුං ඇට අපගේ එදිනෙදා ආහාරයට එකතු කර ගැනීම මගින් මුං ඇටවල අඩංගු වන ප්‍රෝටීන්, විටමින් B6, සිංක් වැනි සංඝටක නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට වැදගත් වෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට වගේම මුං ඇට මගින් ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම, ශරීරයේ බඩ අඩු කිරීම, කොලෙස්ටරෝල් හා ඔබගේ රුධිරයේ සීනි මට්ටම පාලනය වගේම හෘද සෞඛ්‍යයටත් වැදගත් වෙනවා. අංක 3. කොත්තමල්ලි. විටමින් A, විටමින් C, විටමින් E, විටමින් B6 වැනි සංඝටක රාශියක් කොත්තමල්ලි වල අඩංගු වීම නිසා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීමට කොත්තමල්ලි ඉතා වැදගත් වෙනවා. තවද කොත්තමල්ලි මගින් ශරීරයේ සීනි මට්ටම පාලනය, රුධිර පීඩන පාලනය, කොලෙස්ටරෝල් පාලනය, හෘදයාබාධ අවම කිරීම, ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම, සමපැහැපත් කිරීම, මතක ශක්තිය වර්ධනය වැනි කාර්යයන් රැසක් සිදු කරනවා. රෙඩ් බෙල් පෙපර්. විටමින් C වලින් අනූනවන අතර ඔබගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රධාන සංඝටක වන විටමින් B6, ෆෝලේට්, විටමින් A, විටමින් E වැනි පෝෂක සංඝටක රාශියක් අඩංගු වෙනවා. තවද ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට අමතරව ඇස්වල නිරෝගීභාවය පවත්වා ගැනීමට, රක්තහීනතාව අවදානම අඩු කිරීමට වැනි කාර්යන්වලටද රෙඩ් බෙල් පෙපර් වැදගත් වෙනවා. අංක 5. බ්‍රොකෝලි. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයකින් යුතු බ්‍රොකෝලි වල විටමින් C, විටමින් E, විටමින් A, විටමින් B6 වැනි පෝෂණ සංඝටක අඩංගු වෙනවා. මේ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට අමතරව අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීමටත්, පිළිකා අවදානම අවම කිරීමටත්, ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීමටත්, සම පැහැපත් කිරීමට, රුධිරයේ සීනි මට්ටම පාලනයට වගේම රුධිර පීඩනය පාලනයටත් බ්‍රොකෝලි වැදගත් වෙනවා. මේ වගේ වැදගත් වීඩියෝ ආ ළඟටම ගෙන්න ගන්න ඕන නම් පහලින් තියෙන රතු පාට subscribe button එක press කරලා ඊට එහා පැත්තේ තියෙන bell button එකත් click කරන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ comment එකත් පහතින් සටහන් කරන්න. මතක ඇතුව මේ වීඩියෝ එක ඔයාලගේ යාළුව අතරත් share කරන්න. මේ වගේම වටිනා වැදගත් තවත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.